ඕනෑ මයිහිසක මනුස්සෙක් තාපෙට හෙත්තු කරලා කවුරහරි පහර දෙෙනවනම් ඔහුට ගන්නපුළුවන් තීන්දු දෙකයි තියන්නේ. එකක් තමයි ගුටි කාලයටටත්වෙනක. දෙවිනි කාරණය තමයි අනිපත්තර හෙල්ල පහර දෙන. ඕනෑ ම අහිංක මනුස්්‍යෙක් වනත් කොච්චරි දුර්වල මනුසකටුනත් මේ තීන්දු දෙකින් එකක් ගන්නට සිද්ධ වෙන. මේ වෙන කොට මිනිහන ප්‍රදේශන්න සමහරයටත් අන්නේ වගේ තීන්දු ගන්න සිද්ධෙ වෙලා තියෙන. ශේෂම එක පැත්තකින් වර්තමානය එහපාන්න ආ්ඩුව විනාශවෙලා මේ වර්තමාන කාලකණ්ඩි ආණ්ඩාවට පස්සේ සමස්තික් විදියට මිනිස්සු කන්නබොන්න නැතුව නන්නත්තාර වෙලා තමයි ජීවත් වෙන්නේ. කවරු කහම කයිවාර ගැවුවත්, කෝට්ට ප්‍රදේශයෙක් පැත්තක ඉන්නවා අතිශයෙන්ම දුෂකර ජීවිත ගත කරන පිරිසක්. විශේෂයම ඔබ දන්නවනං කනත්තව පදේශේ එමනැත්තං. ොලස ඉ හන් යන අතුරු පාර ීවත්වන බෞතරයක් දෙන, ොහොම අමාරුවෙන් දුෂකර ජීවිතයක් ගත කරන්න පුද්ගලු. මේ ප්‍රදේශ එක්තර ප්‍රදේශක්තිනන තම් පළ තක්ති න එ ප්‍රදේශය මනිසු ජීවත්වන්නේ කංකුම් खුණෙන් වගේ දේවල් බවල ඒවාවිකුණලා. තවත් හරියක්තිනො එහර ඒතියනෙක් කුම්ඹරු. මේ වෙනකට මේ ගෝට බලටාවට පස්සේ මේ ප්‍රදේශය නාගර්ක සංවරණ අධකාරය විධ. පඩි ඩවල්ට යටත්වීම නිසා මේ ගොබීන්ට තමන්ගේ ගොවිතන කරගනයන්න බැරිතනක් නිර්මාණය වෙලා තියෙනවා. අනි පැත්තෙන් අපි නිරන්තරෙන්ම කිව්වගේ, රාජ පක්ෂල මිරිහාන ප්‍රදේශ යෝගේම කෝට ප්‍රදේශ විශාල වශයෙන් ඉඩක් අපපත් කරගන මං ඉන්නවා. වා නි ශෙන් නිල න විදියටට වා යිති කරගෙනෙ න්නවා. මේක හා වාසනාවන්ත කාලා ක තාත්్යක්. එක් න ස අස නම වෙනකොට මි ාන ප්‍රදේශයේ ශේෂෙන් රාජපක් තිබෙන විස්සක විතර ංచි පුంච ඉඩం ෑල්ල ොඩ ගේෙුයි. ඒක තමයි හින්ද රාජපක් අසූනමේ ීෂන කාල එකැන තානෝග තාත්త හිටපු කාලේ ෞවවරුන්ගේ සංගමය කියනෙක කරගැෙනगी. හොමත් මේ වෙනකොට ගෝටාාවගේ රජ පක්ස මේ ප්‍රදේශයට විශාල හිසර දෙයක් වෙලා තියෙනවා. ගෝටබය තමන්ගේ චන්්ඩිකක්, මැරකං ඔක්කම ප්‍රදේශය ජනතාවත මුදාහර ලතියෙනවා. මීට අවුරදු දෙක්කඩ විතර පෙර, ගෝටගේෙක් සහෝදිරියයක් මැරුණ පිළි කාරෝගෙක්. මේ සිද්ධියස් මේ පස්සේ මේ දෙම් ගෙදර පාවිච්චි කරන්න මිනීමරු ගෝට. මේ ගෙදර එකවස්ථාවද පිරිතත් තිබ්බ වෙලාවක මුළු එදරසිංහ පාර්විතරක් නෙමයි ඉස්රහට නෙ සිේ දහනම පාරපවා වහලා ප්‍රදේශයට විශාල පීඩනයක් දුන්න. මේ පීටනය නිසා ප්‍රදේශය ඉන්න අයිංසක මිනිසු දරාගත නොහැකි තැනක තමයින්නේ. මේ ප්‍රතිඵලයක් විදියට මීට දවස් දෙක්කට උඩදි එක්තරාපුද්ගලේ ගෝටාබියගේ නිවස ඉස්සරහටාව. සාමාන්‍යයෙන් ගෝටගේ ඉන්න රැකවලේ ඉන්න කාලාකන්න හිටුවෙන් නෑ තමන්ගේ ඉස්සරහට මැවිල්ල කවුරු හරි කුණහර්පයෙන් බනී කියලා. මේ පුද්ගල මෙහෙම ඉඳලා ගෝටාබියය රජ පක්ස ල්ලියට එන වෙලාව බලලා ගෝටාවේ රාජ පක්ෂට සරම උත්සලා කුණුහාහරපෙන් බැල්ල තියෙනවා. මේ පුද්ගල ඇනම ඉල්ලාල්. ඉන් පස්සේ මේකෙන් කොපිට වෙච්ච පොලිස්කාර ගෝටාබි ඉස්සරහම මේ පුද්ගලට පහර දීලා තියෙනවා. මහලුකුවට නීතියේ පාලනයේ බිනේ ගැනකතා කරන ගෝටා ඒවෙලාවේ වාහනෙෙන් ඔලුවට එලියට දාලා ඕකගේ අතපය කඩලා අනිත්‍යවුන්ට පාලමක් උගන්න පං කියලා පොලිසියට උපදෙස් දීලා තියෙනවා. එන් පස්සේ මේ පුද්ගලට මේ ස්ථානේදී දරු ලෙස පහර දීලාතියෙන. හරද අනතුරුව මේ පුද්ගල මිරිාන පොලිසිට අරන්න ඇත්තියවා. මිටතුුරණ මිරිාන පොලිසිය කියෙලකන මස් කඩයක් කියක බහුතරයක් දන්න. මේක අද ප්‍රශ්නයක් නැවයි. මරිාන පොල පොලිසිය තුල මිනිසුන්ට නිරන්තරෙන්ම පහරදවා. මිරිහාන පොලිසි ඉඩම විශාල ප්‍රමාණයක් ඒවගේ පොලිස්ථානය ඉතාම විශාල ඒකකයක්. ඒනිසා මේක ඇතුල පහරදීමක් සිද්ත වනො ඉතාමන්ව කලාතුරකින් තමයි එලියට සද්්‍යයහෙන් හැබැයි. මිරිහණ ප්‍රදේශේ හෞතරයක් දෙෙනනා දන්නවා මිරිහාන පොලිසිය ඇතුළෙෙන් නිරන්තරයම මිනිස්සු මරලතෝනි දෙනවා ඇහනවයි කියන කාරණෙේ කොමතාත් මේ පුද්දල පොලිසිට ගැනනිල්ලා නිරුවත් කරලා දිගින්දිිටම පහරදීල තියෙනවා. ප්‍රදේශ වාශීන් කියන විදියටට මේ පුද්ධලක් වය සෞුදු පනස් දෙතක් විතරවෙනවා. මේ වෙනකොට හුට පහරදීමෙන් අනතුරුව ඌ කලන්තුනාට පස්සේ තව නැවතවතාවක් වතුරගහලා එල්ලල පහරදීල තියෙනවා. මේ වෙලාවේ මේකට මැදිහත් වෙලා එක් නිලධාරිියෙක්, මේක සමතයට පත් කරන්නට සාකල්ල තිබෙන. ඕ පෙන්ල අදීල තියෙන කාරණය තමයි. අපි මොනවඋුණත් නේමනුස මාන්සික වෛදවරෙක්දාවට දාලා ලෙඩත් තියෙනවාද කියලා බලමුයි කියලා. හැබැයි ඒ වෙලා එප නිලදාරයටටත්. ල පෑම් කරලා හොක්ත්තකට දාලා මේ පුද ගැට තවදලට පහර දෙෙනකොට ඒ මනුසේ බොහම පැහැ දුව කියලා තියෙනවා තමන්ගේ ගෙදර කණ් බොන්න දෙයක්නෑ මේ වෙනක කොට තමන්ගේ දරුවන්ගේ දරුවන්ට ජීවත් වෙන්න ක්‍රමයයක් නෑ දලාරගන්න ැරිතැන තමයි මෙතන ඇවිල්ල කෑග හුවේ කියන කාරණ. ෝමත පහරදීීමම අවසාන් වෙ යන්නේ ඒ පුදගලට මරු කැදවන. මේ වෙනකොට හොගේ විනි කුබෝල රෝහලයට ගෙන හි තියනවා. හැබැයි. පුද්ලයා පන අදින අධ බව ැනගනත් යි ත් රේග ාවට දාලා අවසාන ක්සි න්ඳ ග රග ති කරීමෙන් පත්සේ තමයි ෝ ල්ට ගෙන හින් තියෙන්න්නේ. ඒ ද ග ක කියල තමයි නොට ෝග වාර්තාාවල සඳහාන් කරන්න. හ ප්‍රශ්නක නක්මතු ෙන. එකක් තමයි ප්‍රජාතන්ත වාගේ ඇතේ ලය ාප ගෝටලා කොහොමද මන්ට ගුද්ව මනිස් නුසෙක් ්‍රෝධියය පලකර හම හෙම හල අතපය කඩලා මරණ දානක කියන ප්‍රශ්නේ. දෙැමනි කාරනයේ තමයි මිනිීමරු ගෝට හෙම නියෝගයක් දෙනකට අපේ ටැක් මුදලින් ජීවත්වන පොලිස්කාරයෙ කහොමට මනුසකුට ගහල මරන්නක කියන කාරණේ. අනි ර්රන මයි ප ල නි . හන කරන පළමි ්‍යවස්ථාව මේක නෙමේ මේක මේවලකොට පොිසිය පුෘද්දක්විදියට කරගනයනවාො. උන්දන්නා බොහොම පැහැදිලුව, තමං හොරකම් මරකන් තක්කඩடிිකං கூපාடிිකං කරත්, අනි වාරයෙන්ම ඉහළ නිල්ධරින් තමංුව බේරගන්නවායි කියන කාරණෙ. ේෂම මේ වෙනකොට ඉන්න සරක් වීක්‍රරසේකර කියෙන පොලස් බාරම් හරක නිරන්තරෙම පොලිසියට දෙන අවවාද නැත උපදේසි නැත. එළි තමයි ල ඕනම බලුවඩ කොරකමක් ැරකමක් කරපං, ආණ්ඩුවට හිතවත්නං බලොව අපි ආරක්ෂ කරනවායි කියන කතාව. ොලිසිට සම්බන්ධ සමහරය කියන කාරණයක් තමයි. මේ අහික පුද්ධයටට පහරදීම කරලා තියනන්නේ එහ ැම නිල ධරින් තරු තියන නිලධාරින් තමයි ගහලතියෙන්නේ විශෂම පහරදීම අරමුණන වෙලා තිබෙල තියෙන්නේ මරාග ස ගෝටගගේ ලක්නදාගන්න. කෝමට අහිසක මිනහක්ක ජීවිතය මේ වනකට වන්දිිගෙබල ඉවරයි. මේ වෙනකොට ප්‍රදේශවාසින් කියන ආකාරෙන්ට ඔවුන්ට මේ මරණ පරීක්ෂණය ගැනවත් කිසිදුු විශ්වාසයක් නෑ. මිට් ෝරණ මේ වෙනකට. දවසින් දවස අප එරට මහා විනාසිකට කා ලහන්නේ ැන කටතාල්්‍ය ුවෙන. විශේෂයම මිරියාන කෝට්ට ප්‍රදේශ ජනතාව මෙ ොටත් ග ටාව ඇතුළ රජපක්ෂ වල කර ඉන්නේ දැඩ යරේගින්. ඒකට ප්‍රධාම ේතුව තමයි මේ හම්බන්තොට හිටපු මීහරක්ටක, කෝට ්‍රදේශයට ආාවට පස්සේ මුළු කෝට ප්‍රදේශම ලා කමින් ඉන්නව. ල කෑම ලා මිනිසන් ොත්තු දෙ ැති ැනකතමයි තල් වෙලා න්නේ. හම්බන්තොට ප්‍රේශයට සාපේක්ෂුව, කෝට ප්‍රදේශ ජනතාව අධ්‍යාපට මටමෙන් ඉහල වෙනන ේතේරුම් ගතහැකි පිරිසාක්. ඒනි සා තමයි ගෝටට ජුප්ලිකන්ුවේ හන්දයෙන් ගැනකොට මිනිස්සු හෝකිවේ. අවසානයේද අපි එලි කරා මීට සතියකට විුතර පෙර. ඔබ Google සර්චෙන්ජි එකට ගිහිල්ලා ජුපලිපෝස් කියලා ගැහුට පස්සේ අනි වාර්ම ඒ හන්දිිය පෙන්නන්නේ පිස්සට හූ කියපු හන්දිය කියලා. කොහොමලත් ආණ්ඩුව කොහමත් වෙතත්. ඒ රට තුළේ හවට ජා්‍යන්තර වශයෙන් වහන්නට බැ මේවෙනුකොටත් බොහොමත් විකල්ප මාධ ජයතනක් නිර්ීන්දනය කරලායි ඉවරයි. රජු සාවාක් ක්‍රමේට රටේ මාධ්‍යවේ දින් සාක් විදාගෙන ඉවරයි. එනිසා ආණ්ඩුවට ගුරුද්ධව ්‍රජුවම බලපාන බොහෝ කරනු එලියටෙන්නේ නෑ. අනිත් තාර්ණය තමයි මේුණකොට අපේරටඉන්න විපක්ෂනායක ඇතුළ බෞතරයක් දෙන රාජපක්ෂ පවුලෙවුන්ගේ නම් කියන්න ක් බයි. එනිසා මේ තොත්ත බා දේශපාලනයේ නිසා සමස්තයක් විජට මේක්‍රමේ වේචන කරන්න බහෝතරක් ජීවිතතියන්නේ අනුතුර. ඒ අද හින්ස නු යට ච්චදේ හමන ලා ට වෙච්චදේ ෙට බ ෙද නුසකුටත් වවෙන්නට පුලුවන්. ඒනිසා මෙ ොහොතේ තවතුරටත්ක වෙන්න දෙනවද නැද කෙනක ඔබ ගතයුතු තීන්දුව. අනිත්කාරණය තමයි මේ අහිංක මනුෂවයට ගහල මරපු පොලිස් නලධාරීට පඩි ගෙවන්නේ අපි. ඒවගේ මිනීමමරු ගෝට මේ අපි ඔක්කොමටම ගුරගුරද දංඟලන්නේ අපේම සල්ලි පාවිච්චි කරලා මේ කාලාල ක න්න වැැසිකිලේට යන්න තැනයිදලා. ඉන්ටයාාවට ගහිලා දෙවෝ වදන්නෙත් අපේ සල්ලි පාාවවෙච්චි කරලා. කොටින්ම මූ පන්ුරු ගටගහන්නෙත් අපේ සල්ලිපාවිච්චි කරලා. හෙම කරන ගමන් අපේ එකකුට පහරදිල මරණන දීලා අපි බනංගන්නවාද කියනක අපේ හරද ශාතියයඇ සයුතු ප්‍රශ්නයක්න්. ඉතින් මෙකාල කණි ක්‍රමේ වෙනස් කරන්න පුළුවන් ඔබටත්මටත් මොකද විදායක වවස්ථාදක අධිරන්න බලයතියනය අපට එනිසා ඒ හැකියාව ඇති ජනතාව ඇටයට එමනතම් පරමාජි පත්තය ැට ඇැති ජනතාව හැටියට මේ කාල කන්න ක්‍රමය වෙනස් කරන්න පුළුවන් නීතියේ පාලනයට ගරු කරන, ප්‍රජාතින්තු වරදයට ගුරන පුදවෙල පස්ස නෙමෙයි ප්‍රතිපත්තිේ ප්‍රශනයන සමාජ දේශපාලන කන්ඩෑමක් සමඟ අප ඉදිරියටම මෙටෝනනි අර්ගු ජයකන බජී පපත් කරමීමන් මා ඔබෙන් සමමුගන් ඔබ සැමට ජය.